ස්වාමිනාන්ස ඔබ වහන්සේ බොහෝ විට අපට පැහැදිලි කරනවා චේතනාවම තමයි බොහෝ විට කර්මයේ සඳහා හේතු වන්නේ කියලා. ස්වාමිනාන්ස වෛද්‍ය වාර්තාවකට අනුව යම්කිසි කලලයක් විනාශ කළ යුතුයි කියලා වෛද්‍යවරයෙක් නිර්දේශ කරනවා. එවැනි අවස්ථාවක් කොහොමද ස්වාමිනාන්ස අප දහමට අනුව ගලපා ගන්නෙ? ඒකත් අනිවාර්යම ප්‍රාණඝාතයක්. ඒක ප්‍රාණඝාතයක් වෙලා අනිවාර්යයෙන්ම යා මරණ වේලාවේ ගබ්සාව සිහිපත් වුණොත් ඒ ප්‍රාණඝාතයට අදාළව යාට සිද්ධ වෙනවා. නමුත් එයා දක්ෂ නම් මේ මව් කුසට මගේ දරුවා ආවේ මං සංසාරයක ලාව අකුසලයක් නිසා. එතෙන්දි බලන්නනේ ඇයි මගේ මව් කුසට එවැනි දරුවෙක් ආවේ කියලා. ඇයි මගේ මව් කුසට එවැනි දරුවෙක් ආවේ? මං පෙර ජීවිතේ දරුවෝ ගබ්සා කරපු කෙනෙක්. එච්චරයි. මං පෙර ජීවිතේ දරුවෝ ගබ්සා කළා නම් ඊළඟ ජීවිතේ මං මිනිස්සෙක් වුණොත් මගේ මව් කුසට එන්නේ ගබ්සාවට අදාළ දරුවෙක්. මං ගිය ජීවිතේ දරුවෙක් ගබ්සා කරපු නිසා. එහෙනම් නැත්නම් මං ගිය ජීවිතේ දරුවෙක් ගබ්සා කරන්න තව කෙනෙකුට උපදෙස් දුන්න නිසා. එතකොට එහෙනම් මෙතෙන්ට එන දරුවා කියන කාරණයෙන් අපිට දරුවාව ඉවත් කිරීම තුලින් මොකද වෙන්නේ? අපි ප්‍රාණඝාතය අකුසලේ සිද්ධ කරගන්න. එහෙනම් දැන් අපි කරන්න ඕනේ දරුවෝ ගබ්සා කර කර මේකෙන් මිදෙන මාර්ගය හොයන්න නෙමෙයි. මේ දරුවෙක් ගබ්සා කරන තත්වෙට එන්නේ අකුසල් සංස්කාර නිසායි කියන තැන ඉඳලා අපි කුසලයේ තුල ශක්තිමත් වෙන්න. නැතු ලෝකේ හදන්නේ ඒ කියලා අපි මේ තව තවත් ගබ්සා කරන්න තීන්දුව දෙන්න ගියොත් අපිත් ඒගොල්ලටමයි වැටෙන්නේ. දෝ ගබ්සා වෙන දරුවෙක් කියන්නේ කවුද? පෙර ජීවිතේ ගබ්සාම කරපු අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැත්නම් ඒකට අනුබල දුන දොස්තර මහත්තයෙක්. ඒකයි ආ ගබ්සා වීමට අදාළ සංස්කාරයන් රැස් කරගෙන මව් කුසට එන්නේ. ඒතොර ඒකට ආවට පස්සේ අපි ඒ දරුවා අයින් කළා කියන කාරණයෙන් ප්‍රාණඝාත කුසලෙ සිද්ධ වෙනවා. නමුත් යම් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තීරණය කළොත් මගේ කුසේ ඉන්න දරුවා අංගවිකල දරුවෙක් බව ඇත්ත. නමුත් ඒ දරුවා අංගවිකල භාවයට පත් උනේ අපේ සංස්කාරات ඒ දරුවාගේ සංස්කාරات නිසා. එනිසා සංස්කාර කියන ධර්මයන් කවදාකවත් ඉන්ජෙක්ෂන් එකක් ගහලා බෙහෙත් දීලා කවදාකවත් අපිට ස්තූපත් කරගන්නේ බෑ. ඒ නිසා මං කරපු සංස්කාර දරුවා කරපු සංස්කාර අපි මේක ගෙවල ඉවර කරන්න ඕනේ කියන කාරණේ තුලේ දරුවාව ලෝකෙට බිහි කරලා ඒ අම්මා තාත්තා මැරෙන තුරාවට ඒ දරුවාට කරන යුතුයකම් ඉටු කරගෙන ජීවත් වුණොත් කවදාකවත් ඒ දරුවා නිසා ඒ අම්මා තාත්තා අපාගත වෙන්නේ නැහැ. දරුවා නිසා අම්මා අපාගත වෙන්නේ නැහැ. නමුත් එහෙම නොවි දරුවා ලෝකෙට බිහි කරලා වැඩක් නැහැ කියන තැනදී දරුවා මාස දෙකෙන් ගප්සා කළොත් දරුවා ගප්සා කර බව ඇත්ත. නමුත් දරුවා ගප්සාව නිසා ඊටත් වඩා දුර්වල තැනකටයි යන්නේ. මොකද ගප්සාව තුළ මව් කුසේදී දරුවා බලවත් පීඩාවට පත් වෙනවා. දරුවා පීඩාවට පත් වෙනකොට ඒ දරුවා තුළ සකස් වෙන අවසාන චුතිසිත ද්වේෂයට අදාළවයි සකස් වෙන්නේ. ඒ නිසා එයා වැටෙන්නේ ඊටත් වඩා බලවත් අනතුරක. ඔතනයි සිද්ධ වෙන්නේ. දරුවා ගප්සා කිරීමට යාම තුළ දැන් ඔය දොස්තර මහත්මයාගේ අනුකම්පාව මත මේක වෙන්නේ නේද? දොස්තර මහත්මයා තමයි තීරණය කරන්නේ. ඒතකොට මේ දොස්තර මහත්මයාගේ තීරණය කොච්චර අවිද්‍යාවද කියලා කියනවනම් දරුවා ගප්සා කිරීම තුළ මාස දෙකක් තුනක් වයස කලල රූපය ගප්සා කරන්න බෙහෙත් දෙද්දී ඒ කලල රූපය අවසාන චුතිසිත සකස් වෙන්නේ ගැටීමට අදාළවමයි ද්වේෂයට අදාළවමයි. මොකද යා බෙහෙත් වලට ඉන්ජෙක්ෂන් වල සැරට මේවට පිච්චෙනවා බඩ ඇතුලේ. ඒ වාට අදාළව පිච්චීමට අදාළව ධර්මයන් දරාගෙන යා මැරිලා යා වැටෙන නිරයට. දැන් ඔන බේරන්න ගිහිලා වෙච්ච දේ. දැන් මේ අංගවිකලව දරුවේ බිහි වෙන්න යනවායි කියලා දැන් දරුවයි අම්මයි බේරන්නයි හැදුවේ. දැන් දරුවා කොහටද ගියේ? නිරයට. ඒතකොට දරුවා ඝාතනය කිරීම නිසා අම්මලාට අවසාන චුතිසිත සකස් වුණොත් ඒගොල්ලෝ වැටෙන්නේ සතර අපායට. ඒතකොට දරුවා ගප්සා කරන්න තීන්දුව දුන්න දොස්තර මහත්තයා මනුස්ස හිංසාවට අදාළව මනුස්ස ප්‍රාණඝාතයට අදාළව සතර අපායට. බලන්න අවසානේ දරුවෙක් බේරන්න ගිහිලා තුන්දෙනෙක් ගන්න. ඕක තමයි අවිද්‍යාව කියන්නේ. ඒකයි අපිට මේක කරලා බේරෙන්න බෑ. ඒ නිසා අපිට කරන්න තියෙන ඕනා මේ අකුසල් සංස්කාරයන්ගේ විපාකේ බලවත්භාවය දැකලා කුසලයේ තුල ශක්තිමත් වෙන්න. කුසලයේ තුල ශක්තිමත් කළා ඊට පස්සේ කුසලයක් අකුසලයක් දෙකම විදර්ශනා නුවණින් දැකලා භව නිරෝධය කියන පැත්තට යන්න. උන් මෙහා ඉතින් අපිට ගැලවීමක් නැහැ.